අයිබෝවන් සුබදවසක් ප්‍රාර්ථනා කරනවා රේඩියෝ එක ඩොට් එල්කේ වගේම ෆේස්බුක් කරා එකතුරෙන් හිත මිතුරන් හැම දිනටම ආරම්භ කරන සූදානම් පත්තර පිටුව මුලින්ම අපි අද මොග්ගම පුවත්පතේ අවධානය යොමු කරන සූදානම් වන්නේ ප්‍රධාන ශීර්ෂ පාඨය සිද්දික් ලංකාවේ කෝටි 100ක කුඩු විකුණලා ඩුබායි වලට සල්ලි යවුවේ කොලොන්නාවේ සිට තවත් කෝටි ගණනක් කොලොන්නාවේ මොහමඩ් නසීර් ඩුබායි වලට ගෙනල්ලා 2013 100,000ක් 2014 පෙබරවාරි මාසයේ 100,000ක් මාර්තු මාසයේදී 15,550කුත් ඩුබායි වලට ගෙන්නගෙන ලංකාවේ අතරමැදියා වෙලේසුදා හෙරොයින් ගේන්න සම්බන්ධ අකිතාබ් දීන් රටින් පැනලා ඔන්ඩියල් ක්‍රමයට සල්ලි යවලා තියෙන්නේ වැල්ලවත්තේ අබුබකර් මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් සොයාගෙන තිබෙනවා රාජ් පොලිසිය මේ පිළිබඳවයි මෞගම පුවත්පත වාර්තා කරන්නේ අතුරු සිලස්තල කීපයකටයි අවධානය යොමු කරන්න සූදානම් වන්නේ පොල්තෙල් ලුණු සීනි මිල ඉහළට කරද රෝග අඩු කරන්න දොස්තර රාජිතගෙන් අලුත් බෙහෙතක් සොයාගෙන තිබෙනවා මේ පිළිබඳව වාර්තා කරන්නේ සංජය දසනායක කරද රෝග වලට වැඩියෙන් හේතු වන පොල්තෙල් ලුණු සහ සීනි වල මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය හා සාකච්ඡා කරන බව සෞඛ්‍ය දේශීය වෛද්‍ය අමාත්‍ය රාජසේනත් මහතා ප්‍රකාශ කරනවා අලුත් බෙහෙතක් මම හිතන්නේ ඒක පළදේවි කියලා හිතනවා මහ ජනතාවට හොඳයි මේ ළඟ අතුරු සිරස්තල කොටදෙනියාව සිසුවාගේ ජාන පරීක්ෂණය ඉවර වෙලා ප්‍රතිඵල විශ්ලේෂණය කරන්න තවත් දින 4ක් යනවලු. ප්‍රේමලාල් විද්‍යරත්න වාර්තා කරන්නේ කොටදෙනියාව බඩල්ගම අකරන් ගහසේ ආසඳු විදරියගේ ඝාතනය සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පාසල් ශිෂ්‍යයාගේ සහ අනෙත් සැකකරුගේ ජාන පරීක්ෂණ කටයුතු දැනටමත් සිදු කරගෙන යන බව ජින්ටෙක් පරීක්ෂණ ආයතනය සඳහන් කරනවා. පාසල් සිසුන් අත්අඩංගුවට ගැනීමේදී නිර්ණායකයක් අවශ්‍යයි. ලංකා ගුරු සංගමය ආණ්ඩුවෙන් ඉල්ලනවා දයාපෙරිරා වාර්තා කරන මේ ආකාරයට පාසල් සිසු සිසුවියන් පොලිස් අත්අඩංගුවට ගතහොත් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙතක් සම්බන්ධයෙන් නිර්ණායක සකස් කර දෙන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිසමට ගුරු සංගමය ඉල්ලීමක් කර තිබෙනවා. මේ පිළිබඳව තමයි අද මෞබිම පුවත්පත වාර්තා කරන්නේ. දැන් අපි ලක්බිම පුවත්පතරයි අවධානය යොමු කරන සූදානම ප්‍රධාන ශිෂ්‍ය පාඨය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු යෝජනාව අද විවාදයට අතුරු සිරස්තල කීපයක් ළමා ශ්‍රමිකයන් නැති කොළඹපුරයට සැලසුම් පත්මිනී මාතරගේ වාර්තා කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ළමා ශ්‍රමිකයන්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව සඳහන් ඊට අදාළ වැඩසටහන ආරම්භ කිරීමේ නිල උත්සවයේ කම්කරු හා වෘත්තීය සමිති සමඳ අමාත්‍ය WDJ සිනේවරත්න මහතා විසින් උත්සවයේ කටයුතු ලබන පළවෙනිදා ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ දිස්ත්‍රික්ක 6ක් නායාමයේ අවදානමක ගයත්‍රී ඊගනාරච්චි වාර්තා කරනවා පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක නායාමයේ හා කණ්ඩි කඩාවැටීමේ අවදානමක් මතුවේ ඇතැයි ජාති ගොඩනැගිලි හා පරිවේෂණ ආයතනයේ නායම් අංශ ප්‍රධානි RMS බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටිනවා එතෙක්ම අපි අතුරු සිරස්තල කීපයකටයි අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණය කළ වයිකෝ ඇතුළු 32ක් අත්අඩංගුවට ඉන්දියාවෙන් වාර්තා වෙනවා ඒ ප්‍රවෘත්ති ආකාරයට සම්පූර්ණ නොවුනොත් ඉදිරියේදී විදුලි කප්පාදුවක් මම හිතන්නේ මේ වන විටත් විටින් විට විදුලි කප්පාදුව සිදු වෙනවා කොහොම වුණත් ගැටලු මතුවලා තියෙන සම්පූර්ණ කියලා කියන්නේ සම්පූර්ණ නොවුනොත් මේ විදුලි කප්පාදුව ඉදිරියටම සිදු වෙන බව තමයි ප්‍රකාශ වෙන්නේ ලංකාදීප පුවත්පතරයි ඊළඟ අවධානය යොමු කරන්න ප්‍රධාන ශීර්ෂ පාඨයේ කුඩු ජාවාරම් පිළිබඳව කුඩු රජා සිද්දික් කෝටි 100ක් ඩුබායි යවලා මේ පිළිබඳව තමයි ලංකාදීප ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් වාර්තා කරන්නේ අතුරු සිරස්තල වාර්තා කරන මේ ආකාරයට බැංකොකෙන් 105ක් කප්පම්ගත් වෛද්‍ය සිසු අත්අඩංගුවේ තියෙන සල්ලි ඔක්කොම දීපන් සීනුව ගැහුවොත් වෙඩි තියෙනවා බණ්ඩාරගම විමල් ශාමන් සමග දයාරත්න පතිරණ වාර්තා කරන මේ ආකාරයට පානදුර නගරයේ පීටි පෞද්ගලික බැංකුවට ගනුදෙනු කරන මාවෙන් ඇතුළු වී මමලඟ තුවක්කුවක් තියෙනවා. උඹට වෙඩි තියෙනවා. ඔක්කොම සල්ලි දීපන්. අනුතුරු අඟවන සීනුව ගැහුවටින් මම උඹට වෙඩි තියෙනවා යයි සඳහන් තර්ජනාත්මක පණිවුඩයක් බැංකු රිසිට් පතක ලියා එය මුදල් අයකැමි අතර පත් කර රුපියල් 105ක මුදලක් කොල්ලකා පලා යමින් සිටි විදේශ රටක වෛද්‍ය විද්‍යාව හැදෑරූ තරුණයෙකු විනාඩි කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට පානදුර පොලිසිය ක්‍රියාත්මක වෙලා තියෙන ප්‍රවෘත්තිය සඳහන් වෙනවා. කුඩු ජාවාරම් කළ ජෝඩුව පෝරකේට මනෝප්‍රිය ගුණසේකර වාර්තා කරනවා හෙරොයින් ග්‍රෑම් 22ක් අඩංගු පාර්සලයක් රැගෙන යතුරු පැදියකින් යමින් සිටියදී අල්ලා ගන්නා ලද කුඩු ජාවාරම්කාර අබුසැමි යුවලකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන සූරසේන මහතා ඊයේ මරණ දඬුවම නියම කරලා තිබෙනවා මෙසේ මරණ දඬුවම නියම වූයේ කොළඹ බොරැල්ල මැගසින් පාරේ පදිංචි උමගිලියගේ ඉනෝකා ශාමලි සහ ජේකබ් රිචඩ් වික්ටර් එමති අබුසැමි යුවලකට තමයි මෙම නියෝගය කරලා තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් නියම කරන දිනයක සහ වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුනදී ප්‍රාණය නිරුද්ධ වන තුරු බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළ වග තමයි ප්‍රවෘත්තිය සඳහන් වන්නේ. මීළඟට අපි දිවයින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයට අවධානය යොමු කරන සූදානම්
ඔබාමා මෛත්‍රී පසසයි මේ පිළිබඳව වාර්තා වෙනවා. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපාලනයේ ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කරනු ලබන කැපවීම සහ ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා මහතාගේ පැවැසුමට ලක් වී තිබෙනව සඳහන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයේ සහභාගී වන අතරතුරදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා මහතා අතර පැවති හමුවකදී ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව සඳහන් වෙනවා. රහස් පොලිස් අධ්‍යක්ෂක ඇතුළු 6ක් ලබන 9 වෙනිදා උසාවි කැඳවයි. සරත් ධර්මසේන වාර්තා කරන්නේ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රඳවාගෙන සිටින හමුදා නිලධාරීන් සිව් දෙනා වහාම උදාහැරීමට නියෝග කරන්නැයි ඉල්ලා ඔවුන්ගේ බිරියන් විසින් ගොනු කර තිබූ පෙත්සමක් ඊයේ සලකා බැලූ අභියාචන අධිකරණය ඒ පිළිබඳව විභාගයක් පැවැත්වීමට ලබන මස 9 වෙනිදා උසාවියේ පෙනී සිටින ලෙස දන්වා රහස් පොලිසිය අධ්‍යක්ෂක ඇතුළු 6 දෙනෙකුට නොතේසි නිකුත් කළ ඇති බව සඳහන් වෙනවා. ඇමරිකානු උපාය පරදවන්න රටක් ලෙස කෙලින් සිට ගන්න ආණ්ඩුවට බල කරන බව දිනේෂ් කියයි. අනුර බාලතුරි සමග ලසිත දුමින්ද වාර්තා කරන්නේ ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය හරහා ඇමරිකානු ආධිපත්‍යයට අපරටපත් කිරීමට හදන ක්‍රියාවලිය පරාජය කිරීමට අන්තිම පැය කිහිපය තුලදී හෝ රටක් හැටියට කෙලින් හිට ගන්නා ලෙස ආණ්ඩුවට බල කරන බව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටිනවා. මහරෑ පැහැරගත් දරුවා පැය භාගකින් ගෙනත් දීලා දැන් දරුවා කොළු වෙලා. ප්‍රදීප් සමරකෝන් වාර්තා කරන්නේ රත්නපුර මල්ලව ප්‍රදේශයේ 27 වෙනිදා රාත්‍රී පැහැරගත් 13 හැවිරිදි පිරිමි දරුවකු එම රාත්‍රියේම ආපසු නිවසට ගෙන විද්දමා ඇති බව සඳහන් වෙනවා. මේ වන විට දරුවන් පැහැරගීම කුඩා දරුවන් දූෂණය කිරීම මේ පිළිබඳව විශේෂයෙන් සමාජය තුළ රැල්ලක් බවට පත් වෙලා තිබෙනවා. මේ දරුවා පැහැරගෙන ගිහිල්ලා ගෙනත් දැම්මාට මේ වන විට ඒ දරුවා ගොළු දරුවෙක් බවට පත් වෙලා තිබෙනවා. මේ දරුවන් පිළිබඳව වකීම කවුද ගන්නේ? දිනෙන් දින මේ රැල්ල උග්‍ර අතට හැරෙමින් පවතිනවා. කාන්තාවන් ඝාතනය වෙනවා, බැංකු මංකොල්ල කනවා. මේ රටේ සිදුවෙන අපරාධ රැල්ලට පාලකයන් වගේම මාධ්‍ය අපි හැමදෙනාම මේකට වකිය යුතුයි. ඒ නිසා මේ පිළිබඳව සමාජ කතිකාවතත් ඒ වගේම නීති රීති දැඩි කිරීමක් අනිවාර්යයෙන්ම කළ යුතු බව මාධ්‍යවේදීන් හැටියට යෝජනා කරන්න ඕනේ. ඉන්නතුරු අපි සූදානම් මොබිම පොත්පතේ ඇතුල් පිටුවට අවධානය යොමු කරන්නට ජිනීවා යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වී මේක මහා අපවාදීමක්. ආරක්ෂක හමුදාවත් රටත් බිලි දීලා ජිනීවා යෝජනා සම්මතයට ජනමත විචාරණයක් ඕනේ. දිල්හාන් වික්‍රම විමල්ක වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව ඇමරිකාව ඒකාබද්ධ ජිනීවා යෝජනාව මගින් රටේ ආරක්ෂක හමුදාව බිලි දීමේ පැහැදිලි මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත් ඒ වගේම ඇමරිකාව මේ රටේ අධිකරණ ක්‍රියාවලට ඇතුළු වීම පමණක් නොව මේ රටේ රාජ්‍ය බලය බෙලහින කිරීම දක්වා වූ අධිවේගී මගක් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම මගින් සිදුවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඒ පිළිබඳව දීර්ඝ ලිපියක් සඳහන් වන්නේ මවුම පුවත්පතේ. දැන් සූදානම් අපි මවුම පුවත්පතේ 7 වන පිටුවට අවධානය යොමු කරන්න. ලෝකයේ වඩාත් සුරක්ෂිත කරන්නට සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් 2ක්, ශ්‍රේෂ්ඨ ඉංජිනේරු කණ්ඩ 2ක්, පාබල හමුදා බලකායන් 3ක්, විශේෂ කාර්ය බට කණ්ඩායම් 2ක්, සංග්‍රාමික ඉංජිනේරු කණ්ඩායමක්, පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීමේ කණ්ඩායමක් මෛත්‍රියගෙන් සාමසාධක හමුදාවට. මෛත්‍රියව හොයාගෙන ඇවිත් ඔබාමා සුබපතයි. මේ පිළිබඳව වාර්තා වෙනවා අද මවුගේ පුවත්පතේ. දැන් අපි සූදානම් ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුට අවධානය යොමු කරන්න. ඇමරිකාව එක්ක හුරතල් වෙවි ආණ්ඩුව රටේ මරණ වරෙන්තුවත් සම් කරන්න සූදානම් වෙනවා. මාජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය. අප අද ඇමරිකාවේ ගොදුරක් වෙලා වාසුදේව නායකකාර විදේශිකයන් දාලා අධිකරණ පිටුවන්නේ හමුදාව සුද්ධ කරන්නද? විමල් වීරවංශ ආණ්ඩුව රට පාවා දෙන්න හදනවා. උදේ ගන්නම් පිළ. ඊයේ දිනේදී විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවනවා ඒකාබද්ධ විපක්ෂය. මේ කරපු මාධ්‍ය සාකච්ඡාවේ කොටසක් තමයි මෙසේ ලංකාදීප වාර්තා කරන්නේ. මේ ප්‍රවෘත්තියත් සමගින් අද පත්තර පිටුවෙන් සමුගන්නයි සූදානම් වන්නේ. මෙතෙක් වේලා රැඳී සිටියාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සූදායක සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ආයුබෝවන්.